මොකද්ද මනුස්සයාගේ නම? ඊශ්‍රායෙල් හමුදා ප්‍රධානියා විමසා සිටිනවා. නම තමයි අමිත් මුනින්ද්‍ර දාස. මනුස්සයා තමයි කැඩුණු මල්ටි බැරල් එක පෑය ගානකින් හදලා කොටින්ට ගහන්න කියලා හමුදාවට දුන්නේ. ඊශ්‍රායෙල් හමුදා නිලධාරියා පවසනවා. ඇයි මනුස්සයා අපේ ඩ්‍රෝන් යාන එපා කියලා කියන්නේ? ඊශ්‍රායෙල් හමුදා ප්‍රධානියා නැවත වතාවක් විමසා සිටිනවා. ඊටත් වඩා හොඳ ඒවා අමිත් හදන්න පුළුවන්. මිනිහා හැම අතින්ම දක්ෂයෙක්. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව, නැනෝ තාක්ෂණය නොදන්න මගුලක් නැහැ. ඊශ්‍රායෙල් හමුදා නිලධාරියා පවසනවා. ඇයි එහෙනම් මනුස්සයා අපි ගාවට ගන්නෙ නැත්තේ? ඊශ්‍රායෙල් හමුදා ප්‍රධානියා ඒ විදියට විමසනවා. මිනිහව සල්ලි වලට ගන්න බෑ. අමිත් කියන්නේ නියම සිංහලෙක්. අපි දෙපාරක්ම ලොකුම පඩි දීලා අපි ගාවට ගන්න බැලුවා. ඒත් අමිත් කියන්නේ රට වෙනුවෙන් සිංහලයන් වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න ඕන නිසාම රට දාලා එන්න බෑ කියලා. හමුදා නිලධාරියා පවසනවා. ඒත් මිනිස්සේ අපි ගාව නැති වෙන එක භයානකයි. කවුද දන්නේ අපිට පහර දෙන ආයුධයක් හදන්න කොන්ත්‍රාත්තුව අපිට විරුද්ධ රටවල් මේ මිනිස්සයාට දෙයිද කියලා. ඒ නිසා ඉක්මනින්ම මිනිස්සයාව ඉවරයක් කරලා දාන්න. හමුදා ප්‍රධානියා පවසනවා. ඒ රටේ දේශපාලකයන් ගෙනුයි මිනිසුන් ගෙනුයි අපිට ප්‍රශ්නයක් වේද? හමුදා නිලධාරියා නැවතවතාවක් විමසනවා. ඒ රටේ දේශපාලකයන් අමිත් වගේ දක්ෂයන්ගේ වටිනාකම දන්නවනම් අද ලංකාව තියෙන ඊශ්‍රායලයටත් වඩා ඉස්සරහින්. බය නැතුව වැඩේ ප්ලෑන් කරලා ඉවරයක් කරලා දාන්න. ඊශ්‍රායෙල් හමුදා ප්‍රධානියා පවසනවා. අමිත් මුනින්ද්‍ර දාස, ලංකාවෙන් බිහි වුණු මේ විද්‍යාඥයාට මොකද උනේ කියන එක කාටත් අභිරහසක්. සමහර අය මේකට ඊශ්‍රායලයට ඇඟිල්ල දික් කරනවා. තවත් සමහර අය මේක ලංකාවේම දේශපාලකයන්ගේ ගේමක් කියලා කියනවා. නමුත් අමිත් මුනින්ද්‍ර දාසට ඇත්තටම මොකක්ද උනේ කියන එක අදටත් අභිරහසක්. ඊශ්‍රායෙල් නිලධාරීන්ගේ කතාව අපිට ඇහුනේ නැතත් ලැබෙන දත් අනුව මේ විදිහට වුණා කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙබසේ වචනවලට අවධානය එල්ල නොකර අර්ථය ගැන පමණක් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම අමිත් මුනින්ද්‍ර දාස ගැන මේ වෙලාවේදී අපිට මතක් උනේ ඉරාන ජනාධිපති පසුගියදා කළ කතාවත් සමගයි. පසුගියදා ඉරාන ජනාධිපති ලංකාවට ආවා. ලංකාවට ආව විතරක් නෙවෙයි, උමාවේ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය පවා විවෘත කළා. එහෙම විවෘත කළා ලංකාවත් එක්ක ගිවිසුම් පහකුත් අත්සන් කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොමරි ඉරාන ජනාධිපති ලංකාවට ආවේ පකිස්තානයටත් ගිහිල්ලා එන ගමන්. ඉරාන ජනාධිපති විසින් ලංකාවේ අයට කතාවක්ද පැවැත්තුවා. මේ කතාවෙන් කොටසක් විතර අපි ඔයාලට කියන්නම්. ඒ වගේම පහලින් මූලාශ්‍රත් දාලා තියෙනවා. කැමති කට්ටියට ගිහිල්ලා ඒකත් බලන්න පුළුවන්. ඉරානයේ රටවල් 20ක විතර මෙවැනි ව්‍යාපෘති කරලා තියෙනවා. බටහිර රටවල් උත්සාහ කරනවා ඔවුන්ට විතරයි දැනුම සහ තාක්ෂණයේ තියෙන්නේ කියලා ඔප්පු කරන්න. නමුත් ඉරානයේ අපගේ දැනුම උපයෝගී කරගන්නවා විතරක් නෙවෙයි, ආසියාතික රටවල් වලට මේ දැනුම බෙදා දෙමින් ඉන්නවා. ඉරානයේ පසුගිය වසර 45 තුළ ලබාගත් දැනුම ලංකාව සමග බෙදා ගැනීමට කැමති. සියලුම බලයන්හි උල්පත වන සර්ව බලධාරී දෙවියන් වහන්සේ මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකානු ජනතාවගේ සුබ සාධනය කියලා කියන්නේ ඉරානයේ ජනතාවගේ සුබ සාධනයයි. කොහොමරි ඉරාන ජනාධිපති ඒ වෙලාවේදී ඉරාන ඉංජිනේරුවන් ගැන ඉතාමත්ම ආඩම්බරයෙන් කතා කළා. එතකොට අපේ රටේ මේ වගේ දක්ෂ ඉංජිනේරුවෝ නැද්ද? ඇත්තටම ඉන්නවා. ඕනතරම් මේකට සාක්ෂිත් තියෙනවා. එකක් තමයි අමිත් මුනින්ද්‍ර දාස. තවත් එකක් තියෙනවා. ඒක දැනගන්න දිගටම වීඩියෝ එක බලන්න. ඊශ්‍රායලයේ කොයි වෙලාවක හරි ඉරානයට මහ පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් පවතින බව මේ වෙනකොට ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් විසින් පවසලා තියෙනවා. මෙහිදී ඉරානය විසින් න්‍යෂ්ටිකාවයක් නිපදවන බවට ඊශ්‍රායලයේ පසුගිය දිනවල පවසා සිටියා. එනිසා ඊශ්‍රායලයේ විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත පහර දෙයි කියලා බියක් ඇති වෙලා තියෙනවා. මෙහිදී ඉරානය විසින් සීමාව ඉක්මවා යුරේනියම් බලගැන්වීම කරන බවටත් වාර්තා වෙලා තියෙනවා. ඊශ්‍රායලයේ පවසන විදියට ඉරානයට ඔවුන් කිසිම අවස්ථාවක න්‍යෂ්ටික බෝම්බයක් සැදීමට ඉඩ දෙන්නේ නැති බවත්, ඒ උත්සාහ කළොත් දැඩි ප්‍රතිචාර සූදානමින් පවතින බවත් පවසලා තියෙනවා. ඒ වගේම තමාගේ පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සීමාව ඉක්මවා යෑමට සූදානම් බවටත් ඊශ්‍රායලයේ පවසනවා. ඉරානය කියන තර්ජනය තුරන් කිරීමට සූදානම් වන බව තමයි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු පවසලා තියෙන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය පවසා සිටින්නේ කරන ප්‍රහාරයක් කලාපීය යුද්ධයක් ඇති නොවන ආකාරයෙන් එල්ල කරන ලෙසයි. නමුත් ඊශ්‍රායලයේ දිගින් දිගටම පවසා තිබෙන්නේ බාහිර බලවේගයන්ට තමන් නතර කළ නොහැකි බවයි. මේ අතර ඉරානය රුසියාව සමග යුක්‍රේන යුද්ධයේදී අභිගනුදෙනු සිදු කරන අතර ඉරානයේ ඒ වෙනුවෙන් රුසියාවෙන් ප්‍රහාරකයානා යුද තාක්ෂණය බලාපොරොත්තු වෙන්න ඉන්නවා. මොකද ප්‍රහාරකයානා තාක්ෂණය අතින් ඉරානයේ ඉන්නේ ගොඩක් පිටිපස්සෙන්. ඒ වගේම යුද ටැංකි තාක්ෂණය අතින්ද ඔවුන් ඉන්නේ ගොඩක්ම පිටිපස්සෙන්. කොහොමරි රුසියාවෙන් මේ තාක්ෂණය ලබාගත්තට පස්සේ ඉරානය තවදුරටත් සන්නද්ධ වෙනවා. ඊශ්‍රායලයේ කොච්චර භයානකද කියලා ඔවුන් ගාසා තීරය වෙත එල්ල කරන ප්‍රහාරවලින්ම අපිට බලාගන්න පුළුවන්. කොටින්ම කියනවා නම් ගාසා වැසියන්ට හරියට කන්න දුන්නේවත් නැහැ. නිකන් ලැබෙන ආධාර ටික ගන්න ගියාමත් පොලිමේන් අයට වෙඩි තියලා දානවා. දැන් මාස 6ක කාලයක් ගත වෙලා. තාමත් යුද්ධය අවසන් වෙලා නැහැ.
මීට අමතරව මේ වෙනකොට ගාසතීරයේ සෞඛ්‍යංශය ඔක්කොම වගේ බිඳ වැටිලා තමයි තියෙන්නේ. මොකද ඊශ්‍රායලයේ තියෙන සියලුම රෝහල් ටික කුඩුපට්ටම් කරලා දැම්මා. ඉතින් ඒ නිසාම දියවැඩියාව හෘද රෝග වගේ ලෙඩ තියෙන මිනිස්සුන්ට බෙහෙත් ගන්නත් විදියක් නැහැ. ඒ නිසාම මේ රෝග හැදිලත් මිනිස්සු මරණයට පත් වෙනවා. කොහොමරි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු දිගින් දිගටම පවසන්නේ ගාසතීරයේ රඳවාගෙන සිටින ඊශ්‍රායල් ප්‍රාණඅපකරුවන් නිදහස් කරන තුරු කිසිම සටන් විරාමයක් සඳහා එකඟ නොවන බවයි. මේ වෙනකොට ගාසතීරයේ 34,000කට ආසන්න පිරිසක් මරණයට පත් වෙලා තියෙනවා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු දිගින් දිගටම පවසන්නේ ජාත්‍යන්තරයෙන් එල්ලවන පීඩනය ගණන් ගන්නේ නැහැ කියලා. හමාස් ත්‍රස්තවාදීන්ට කිසිම ඉඩක් නොදෙන බව තමයි ඔහු පවසලා තියෙන්නේ. මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනකොට ලෝකෙ වෙන තැනක වෙන සිදුවීමක් වෙත අපි ඔයාව අරගෙන යනවා. මොකක්ද මේ බාණ්ඩේ? කොච්චර වෙඩි තිබ්බත් වැඩක් නැහැ, බෝම්බ ගැහුවත් වැඩක් නැහැ, සොල්දාදුවා වෙඩි තියන ගමන් අසල සින්න පුද්ගලයාගෙන් අහනවා. ඕක ලංකාවෙන් හදපු බාණ්ඩයක්. ඒකයි ඔච්චර හොඳ. ළඟ හිටපු මිනිසා කියනවා. ඇත්තට මේ සිදුවීම අපි නිර්මාණශීලීව නිර්මාණය කරත් මේක පිටිපස්සේ තියෙන කතාව ඇත්ත කතාවක්. දැනටමත් ලංකාවේ මේ වගේ හදන බාණ්ඩ පිටරටවල්වලදී හොඳට වැඩ දානවා. ඉතින් මොකක්ද මේ කියපු බාණ්ඩේ? ඒ තමයි යුනිබෆල් රත. මේවා හමුදාමේ කටයුතු සඳහා යොදා ගන්න රත වර්ගයක්. ඇත්තට මේවා පිටරටින් ගෙන්නනට වඩා ඉතාමත්ම අඩු මුදලට මේ වෙනකොට ලංකාව විසින් හදලා තියෙනවා. කොටින්ම කියනවනම් මේ වෙනකොට මේ යුනිබෆල් රත පිටරට සේවය සඳහාත් යොදවලා තියෙනවා. මේවා බිම් බෝම්බ සහ හදිසි ප්‍රහාරවලට ඔරොත්තු දෙන බව තමයි පැවසෙන්නේ. වතුරෙන් උනත් යන්න පුළුවන්. සෑම වීදුරුවක්ම උණ්ඩවලට ඔරොත්තු දෙන වීදුරු වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. බිම් බෝම්බ පිපුරුමකදී පිපුරුම් ශක්තිය වඩාත් කාර්යක්ෂමව දෙපසට විසිරුවා හැරීම සඳහා මේක නිර්මාණය කරලා තියෙනවා. යුද බිමේදී ඉතාමත්ම ඉක්මනින් සොල්දාදුවන් ප්‍රවාහනය කිරීම සඳහා මේ යුනිබෆල් රථ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් හදන්න පුළුවන් දක්ෂයෝ ලංකාවේ ඉන්නවා කියන්නේ හරියට මේ දක්ෂයෝ ටික කළමනාකරණය කළොත් අපිට ලෝකෙට උනත් ගහන්න පුළුවන්. කොහොමරි උමාවේ කියලා කියන්නේ ලංකාවට හොඳක් වෙන වැඩක්. නමුත් අපගේ විශ්වාසය තමයි අපේ ඉංජිනේරුවෝ ටික හරියට කළමනාකරණය කරලා ගත්තනම් මීටත් වඩා වැඩක් අපිට කරගන්න තිබ්බා කියන එකයි. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කර නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදෙමු අපි දැනුවතු gas regulator එක අවුරුදු 5කට වතාවක්. gas බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.